නව නෝම්බලකට පවුඩර් මික්ස් කටින් කටට නියම උම්බලකට රස. එතකොට මම එදා කිව්වා වගේම අලුත් බෝතලිය පරනවයි ජනාධිපති අගමැති දෙන්න ඇරලා ඊළඟට අපි හිතමු උදාහරණයක් ඇඩියට ජොන්සන් ප්‍රහන්දු ඇමතුමා ජනාධිපති වෙනවා. මහින්දානන්ද ඇමතුමා අගමැති වෙනවා. එතකොට මේ අරගලයේ නවතීද අරගලයේ කෙලවර වෙයිද ජනය ජනතාව කිරිබත් කාලා රසිජ්ජ පත්තු කරලා ආපහු සාධාරණයක ජයග්‍රහණයක් ඇදියේ සමරයිද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. අවසාන වශයෙන් රණවිරුවෝ මේ කාලේ ඉතාම දුෂ්කර පීඩාකාරී රැකියාවක් කරනවා. වගකීමක් දරනවා. ඉතාම දුෂ්කර විදිහට තමයි ඒගොල්ලෝ රාජකාරී ඉෂ්ට කරන්නේ. ජිරේට අහුවෙච්ච පුවක් ගෙඩි වගේ. ඒ වුණත් රණවිරුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ අරගලේ කරන්නේ මේ විරෝධ පාන්නේ මේ වර්ජන කරන්නේ ඔයගොල්ලෝගේ නෑදෑයමයි ඔයගොල්ලෝගේ දෙමව්පියෝ ඔයගොල්ලෝන්ගේ ඔයගොල්ලන්ට බත සපයන ගොවියෝ ඔයගොල්ලෝගේ සහෝදර සහෝදරියෝ ඒක හන්දා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම රැකියාව නැති වෙයි කියලා බයට හරි රැකියාව බේරගන්න ඕන හන්දා හරි කිසිම වෙලාවක මේ අරගල කරන ඇටි හිරියර කරන්න එපා. මොකද අරගලේ ජයග්‍රහණය කරනවා රැකියා හිමි කරන්න බෑ ලක්ෂ ගානකගේ. රණවිරු ඔක්කගේම රැකියා හිමි කරන්නත් බෑ. පොලිසිය 60,000 කගේ රැකියා හිමි කරන්නත් බෑ. අහිමි කරොත් මේ අරගලේ ජයග්‍රහණය කරාම නැවතත් ඒ රැකියාව මාස 3-4ක් ඇතුළත අනිවාර්යෙන් ලැබෙනවාමයි. ඒකන්ද ඒව ගැන හිතන්නේ නැතුව මේ අරගල කරුවන්ට සාධාරණයක් ඉස්ස වෙන විදියට රැකියාව කරන්න රාජකාරිය කරන්න යුතුකම ඉස්ස කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.